උගේ හිනාව තව පොඩ්ඩ සැර වුණා නම් කට පැටලෙන කොනේ මිස්ටර් මාව මතකද මන්දා මම මේ ආවේ මේ පොඩි ඕඩර් එකක් දීලා යන්න ඔයාගෙනම ඇවිල්ල මෙහෙම දෙයක් බාර දෙන එක මට විශ්වාස කරන්නත් බෑ මිස්ගේ බඩුවල ක්වලිටි එක හොඳයි ඒකයි මම මේ හොයාගෙනම ආවේ මේ thank you මේ මේ ඕඩර් එක අපේ ෂොප්ස් පහටම ඇයි මට මෙහෙම උදව් කරන්නේ එතනේ මිස්ගේ බඩුවල ෆිනිෂින් එක හොඳයි ඒකයි ඒක දැනගන්න මං ඊට බඩු දෙන්නේ නැහැනේ. Excuse me. මේ නිකන් හම්බින අසියක දත් ගණන් කරන් දෙන්නේ බෝ. අනේ එන්න. ෆැක්ටරි එකටත් ගොඩ වෙලා තෙටියකුත් දීලා යන්න. වෙලාවක් නැහැ මිස්. මම මේ වෙනින් ගමනක් කර ගවන් ආවේ. මම ගිහින් එන්නම්. මට මේක ලොකු උදව්වක් සර්. එක පැත්තකින් ගත්තාම මේක අපට ලොකු උදව්වක් නේ මිස්. යන්න. අනේ හොඳයි. මේ බලාගෙන පරිස්සමෙන් යන්න අයින දෙයි. වෙන්න කාට හරි දෙන්න ගිය ඕඩර් එකක් වැරදිලා අපිට දීලා ගියාවත් පුංචි බෙබි ආවා කියලා ඔහොම දුවන් ඉන්න ඕනේ බං බහරිය දුවගෙන ආවේ යකෙක් මව බලද්දි දැක්කා වගේ ඒක අඩින පුංචි බෙබි මේ දුවන් ආපු විදිහට ඩිංගක් යහම යා වුණා නම් එකෙක් ස්පීතාල් ගිහින් තමයි නවතින්නේ
මම ඇඟට වතුර ඩිංගක් දාගෙන ඉන්නම් දීපිය. නංගි මේනොයි වතුර ටිකක් ලිපේ තියෙන ටිකක් කලපන්. හැබැයි මම උඹ ටිකක් කියන්නම්. පාගෙට වතුර ටිකක් දාගෙන ඉන්න කල උඹ එහෙම පුංචි බේබිට උත්තර දෙන්නේ නැහැ. තේරුණා නේද? සාරිව සරණ බැරුව අංගපත තෙමා ගන්න ගිය බීබි. කොචිත්‍රංගනේ. තේලින්ග කඩනවා බීබි. තෙබිබි නෙලා නේද කතා කරන්න මට අන්න පරක් වෙනවා. එහෙමයි. අන්න බීබි කතා කරනවා. දියගනි පුංචි බේබි මොන යම් දෙයක් ඇහුවත් කරබාගෙන ඉන්න මුසත් ආයි උත්තර දෙන්නේ නැහැ. තේරුණා නේද? දිගින් දිගටම දරුවා ගැන හාරා උස්සන්න ගත්තොත් මං කරබාගෙන ඉන්නේ කොහොමද අයියේ? කරබාගෙන ඉන්න බැරි නම් ඉතාල වගේ සිහිනතු වැටියක් බේබි තිත්තංගනේ දිව්වේ මම මොනවා අහන්නව කියලා තමයිද? දුවලා කලන් දාලා වැටිලා රාස් රකින්න පුළුවන් ඇති. හැබැයි ඒක බොහොම ටික කාලෙක. දවසක් එනවා ඔය හැම දෙයක්ම එළිදරව් වෙනවා.